අයිබෝන් ළමයි 2023 ඒ ලෙවල් කරන අයට වැදගත් පණිවිඩයක් දෙන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. එතකොට ඔයා මේ වීඩියෝ එක දකිද්දී සමහර විට එක්සෑම් එකට මාස 6ක් තියනවා වෙන්න පුළුවන්, මාස 8ක් තියනවා වෙන්න පුළුවන්, මාස 3ක් තියනවා වෙන්න පුළුවන් සමහර විට. මම වීඩියෝ එක දැන් මේ දාන දවසේ ඉඳන් නම් අවුරුද්දකට ආසන්න කාලයක් තියෙනවා. එතකොට මේ කාලය කොහොම වුණත් ඔයාට ඒකකට යන්න ආසාවක් තියෙනවා නම් මේකට යන්නේ කොහොමද? මේකට යන්න හදා ගන්න ඕන ප්ලෑන් එක මොකක්ද කියන එක කියන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. පැහැදිලිද? එතකොට ඔයා හිතනවා නම් දැන් අවුරුද්දක් ගිහිල්ලා ඉවරයි, දැන් තව තියෙන්නේ මාස 6යි, තව තියෙන්නේ මාස 8යි, ඒකින්ද මට කරගන්න බැරි වෙයි කියලා. ඒ සිතුවිල්ල සම්පූර්ණයෙන්ම අයින් කරන්න මම හේතුව කියන්නම්. අපි මේ වගේම ප්‍රෝග්‍රෑම් කීපයක් 22ටත් කරා, 21ටත් කරා, 20ටත් කරා. ඒගොල්ලන්ගේ ප්‍රතිඵල මම දාලා තියෙනවා YouTube channel එකේ. ඔයගොල්ලන්ට ගිහිල්ලා බලන්න පුළුවන් ඒවය comments එක්කම ඒගොල්ල මොනවද කියලා තියෙන්නේ කියලා. අන්තිම මාස 5, අන්තිම මාස 3 exam එක අලුත් සමහර අය subject එක මාරු කරලා අලුතෙන් ඇවිල්ලා මේ ගොඩ දාගත්තු මේ plan එකේ ගිහිල්ලා ගොඩ දාගෙන ඒ ගත්ත අය ඕන තරම් ඉන්නවා. කොච්චර ඉන්නවද කියලා කිව්වොත් මට ඒ තියෙන ඔක්කොම ප්‍රතිඵල එක A4 එක print කරගන්නව බැරුව ගියා. අන්තිම නම් B ඒව ටික අයින් කරලා A විතරක් දාලා hand bill එක print කරේ. හරි, ඒකෙන් ගොඩක් කට්ටිය ඉන්නේ අවසාන මාස කීපේ ක්ලාස් එකට ජොයින් වුණ කට්ටිය. අන්තිම ඒ කියන්නේ මෙන්න මේ දැන් මම පටන් ගන්න යන අවසාන මාස 6 එහෙම නැත්නම් මාස 3 ප්‍රෝග්‍රෑම් වලට ජොයින් වුණ කට්ටිය. එතකොට මම මේකේ ප්ලෑන් එක ඕගොල්ලන්ට කියන්න, ඕගොල්ලෝ පන්තියට ජොයින් වුණත් නැතත් මේ සැලැස්ම අනුව යන්න ඔයාට හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන්. තේරුණාද? මතක තියාගන්න ඔයාට එක්සෑම් එකට එන පාඩම් තියෙනවනේ 13ක්. හරි, ඕම ගිහිල්ලා අපි පළවෙනි 5යි මේ පැත්තෙන් පළවෙනි 5යි, ඉතුරු ටික දැම්මොත් එහෙම 6 7 8 9 10 සාමාන්‍ය 11 වෙනි පාඩමෙන් ප්‍රශ්න එන්නේ නැහැ. 12 13 කියලා. ඔය පාඩම් ටික අරගත්තාම ඔයා හිතනවා නම් දැන් හෙට ඉඳන් මම එක්සෑම් එකට පාඩම් කරනවා, 2023 එක්සෑම් එක නියමිටම දෙනවා කියලා හිතාගෙන ඔයා පාඩම් කරන්න පටන් ගත්තොත් එහෙම පළවෙනි පාඩමේ ඉඳන් ඔයාට ජීවිතේට මේකට යන්න හම්බෙන්නේ නැහැ. හරි, ඒ ප්ලෑන් එකට යන්න හරි අමාරුයි. බෑ, යන්න හම්බෙන්නේ නැහැ කියන්න හොඳ නැහැ. නමුත් ඒකට යන්න හරි අමාරුයි. ඒක නෙමෙයි සැලැස්ම වෙන්න ඕනේ. අපේ පන්තියට අපේ කලින් අවසාන මාස කීපේ සම්පූර්ණ සිලබස් එක කවර් කරන ප්‍රෝග්‍රෑම් වලට ආපු අයියලක්කලගෙන් අහලා බලන්න, අපි කවදාවත් පළවෙනි පාඩමෙන් පටන් ගත්තේ නැහැ. පළවෙනි පාඩමෙන් පටන් ගන්නේ අන්න මුලව ඉඳන්ම අවුරුදු දැන් හිතන්නකෝ 2024 අන්න මුලින්ම පටන් ගන්න පන්ති තියෙන්නේ. එතකොට පළවෙනි පාඩම දෙවෙනි පාඩම අවුරුදු දෙකක් විතර තියෙනවනේ. එහෙම. හැබැයි මේ අන්තිමටම කරන මාස 3 ප්‍රෝග්‍රෑම් දැන් ඔගොල්ලෝ ඉන්නා වගේ සිටුේෂන් එක. තව මාස 6යි තියෙන්නේ, තව මාස 8යි තියෙන්නේ. දැන් පටන් ගන්න එපා පළවෙනි පාඩමේ ඉඳන් පාඩම් කරන්න. එහෙම කරොත් එහෙම මේක කරන්න වෙන්නේ නැහැ. හේතුව මම කියන්නම්. එක්සෑම් එකට වැඩිපුරම ලකුණු වෙන්නේ, මෙන්න මේ පාඩම් සෙට් එකෙන්. ඔයා පළවෙනි පාඩම පටන් ගත්තොත් මාස සෑහෙන කාලයක් පළවෙනි පාඩම කරයි. ඊළඟට දෙවෙනි පාඩමත් සෑහෙන කාලයක් පාඩම් කරයි. තුන්වෙනි පාඩමත් කරයි. හතරවෙනි පාඩමත් ඔයා පාඩම් කරයි. හතරවෙනි පාඩම වෙන්න ප්‍රශ්න ටිකක් එනවා. සාමාන්‍ය ලකුණු 5ක් විතර එනවා. ඒකට ඒ ලොකු පාඩම. පස්වෙනි පාඩමත් කරයි. මේ පාඩම් ටික ඔක්කොම ඔයා හොඳටම කරත් සෑහෙන කාලයක් යනවනේ මේ ටික ඉවර කරන්න. ඒ සෑහෙන කාලයක් ගිහිල්ලා මේ ටික හොඳටම කරත් තාම ඔයාට එක එක්සෑම් පේපර් එකක් කරන්නත් බෑ. ඔයා මේ ටික හොඳටම කරත් තාම ඔයා ඉන්නේ S1 මට්ටමේ. හරි, S1 එකක්වත් නැහැ සමහර විට. හරි, S1ක්වත් නැහැ මේ ටික ඔක්කොම කරත්. ඉතුරු ලකුණු ටික ඔක්කොම තියෙන්නේ මේ පැත්තේ. එතකොට අන්තිම මාස ගන්න එහෙම නැත්නම් අන්තිම මොහොතේ ඔයා පටන් ගත්තොත් එහෙම 6 වෙනි පාඩම, ඊට පස්සේ 7 වෙනි පාඩම, 8 වෙනි පාඩම කරලා ඊට පස්සේ පේපර්ස් ගන්න. පේපර්ස් වලට 10කට වඩා කරන්න හම්බෙන්නේ නැහැ එක්සෑම් එකට යන්න කලින්. තේරෙනවද මං කියන එක? සමහර විට 10ක් කරන්න හම්බෙන්නේ නැහැ, පේපර් 1යි 2යි කරන්න හම්බෙන්නේ. ඇයි? ඔක්කොම පාඩම් කරලා ටික කරලා ඉවරලා මේ මොඩල් පේපර්ස් කරන්න වෙන්නේ. ඒක කරන්න වෙන්නේ නැහැ. ඒකින්දා සැලැස්ම එක නෙමෙයි. අපේ පන්තිවල අපි කවදාවත් ඒ සැලැස්මට ගියේ නැහැ. ඒ නිසා තමයි මේ ප්‍රතිඵල ආවේ. එහෙම නැතුව සාම්ප්‍රදායික විදියට පළවෙනි පාඩමේ ඉඳන් හිමීටි මීට ගියා නම් එම අපේ පන්තිවලත් එන්නේ සාමාන්‍ය විදියට CS වෙන ගොන්නක් එක්ක AB එහෙම මෙහෙන් ටිකක් තමයි. හරි, ඒක උඩු යටිකුරු උනේ අපේ මේ ප්ලෑන් එකින්ද. ඒ ප්ලෑන් එක මම කියනවා, කිසි ප්‍රශ්නයක් නැහැ. ඒව හංගගෙන ඉන්න දේවල් නෙමේ.
කවරුහට ළමෙක් ඒ ප්ලෑන් එක අනුව ගිහිල්ලා ගොඩ යනවා නම් එච්චරයි. මම ප්‍රෝග්‍රෑම් එකට එන්න පුළුවන්, ඇවිල්ලා ගොඩ දාගන්නත් පුළුවන්. එමෙ නැත්නම් ඒ ප්ලෑන් එකේ ඔයා වෙනම පාඩම් කරගෙන යන්නත් පුළුවන්. මම ෆ්‍රී ගොඩක් පාඩම් මේකේ YouTube channel එකේ දාලා තිනවා. ඒව බලලා ගොඩ දාගන්නත් පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. නමුත් ඔයාට ප්‍රෝග්‍රෑම් එකට එන්න කැමති නම් මේ ප්‍රෝග්‍රෑම් එකේ අපි මේ ප්ලෑන් එක යන්න කැමති නම් ඔයාට ප්‍රෝග්‍රෑම් එකට ජොයින් වෙන්නත් පුළුවන්. එතකොට මෙතනදී ඔයා පළවෙනි පාඩම් සෙට් එක අවසන් කරපුවාම ඔයාට ඒ වෙලාව ඉඳන් පේපර්ස් කරන්න පුළුවන්. පේපර්ස් කරන අතරතුර මෙන්න මේ චූටි චූටි පාඩම් ටික ඉවර කරලා දාන්න පුළුවන්. එහෙම කරපුවාම අපේ ප්‍රෝග්‍රෑම් එක ඇතුළේ නම් අපි පේපර්ස් ගොන්නක් ඉවර කරනවා එක්සෑම් එකට කලින්. පැහැදිලිද? එතකොට මේ මාස අපි හිතමුකෝ දැන් ඔයා මේ වීඩියෝ එක දකිද්දි මාස 8ක් තියෙනවා කියලා. එතකොට මේ මාස 8ේ ප්‍රෝග්‍රෑම් එක නැත්නම් මාස 6ේ ඔයාට ඕන වෙලාවක ජොයින් වෙන්න පුළුවන්. ඔයා ජොයින් වෙන ප්‍රෝග්‍රෑම් එකට ජොයින් වෙලා මොහොතේ ඉඳලා ඔයාට කරන්න වැඩ තියෙනවා. එතකොට මේ 2023 අපි මේකට කියන්නේ high speed ICT ප්‍රෝග්‍රෑම් එක කියලා. 2023 high speed ICT ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න කවදද කියලා කවුරු හරි මම ප්‍රශ්නයක් ඇහුවොත් පටන් ගන්න ඔයා මේ ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙන මොහොතේ. ඔයාට සම්බන්ධ වෙන මොහොතේ ඉඳන් බලන්න රෙකෝඩින් තියෙනවා, එන්න ලයිව් ක්ලාස් තියෙනවා, කරන්න ප්‍රශ්න පේපර්ස් තියෙනවා, කරන්න අනුමාන ප්‍රශ්න තියෙනවා, ඒවයි උත්තර සාකච්ඡා තියෙනවා. ඒ ඔක්කොම ඔයා ජොයින් වෙන මොහොතේ ඉඳන්ම තියෙනවා. ඔයා මේ වීඩියෝ එක බලලා පැයකින් ජොයින් වුණොත් ඒ වෙලේ ඉඳන් තියෙනවා. ඔයා මේ වීඩියෝ එක බලලා තව මාස 3කින් ජොයින් වුණොත් ඒ වෙලේ ඉඳන් උනොත් කරන්න දේවල් තියෙනවා. හැබැයි පරක්කු වෙනකන් ඉන්න එපා. එතකොට ඔයාට කරන්න තියෙන දේවල් ප්‍රමාණය වැඩි වෙලා එතකොට ටිකක් ප්‍රෙෂර් එක වැඩි වෙනවා. ඒකින්ද හැකි ඉක්මනින් ජොයින් වෙන්න ඕනේ ප්‍රෝග්‍රෑම් එකට. හරි. එතකොට මේකට ජොයින් වෙන්න ඕගොල්ලෝ කරන්න තියෙන්නේ මෙන්න මේ නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාන්න, ඔයාගේ නම සහ 2023 කියලා දාලා. 071122331 කියන අංකයට WhatsApp මැසේජ් එකක් දාන්න, ඔයාගේ නමයි 2023 කියලා දාලා. එතකොට ඔෆිස් එකෙන් ඔයාලට reply කරයි ඉදිරි පියවර ටික මොනවාද කියලා ප්‍රෝග්‍රෑම් එකට join වෙන්න. එතකොට මේකෙදි මම කිව්වා වගේ theory මුල ඉඳලා සම්පූර්ණ cover වෙනවා. ඔයා අලුතෙන්ම නම් subject එකට එන්නේ ඒත් කිසි ගැටලුවක් නැහැ, ඔක්කොම cover වෙනවා. papers, ප්‍රශ්න පත්‍ර, අනුමාන ප්‍රශ්න ඒ හැමදේම මේක ඇතුලේ cover වෙනවා. පැහැදිලිද? ඉතින් මෙන්න මේ මං කියපු මෙන්න මේ සැලැස්මට යන්න ගිහිල්ලා බලන්න ඔයාට හොඳ රිසල්ට් එකකට යන්න බැරි වෙයිද කියලා. මම ඒක තවත් පොඩි දේවල් ටිකක් ඔයාලට පෙන්නන්නම්. මේ ඔයා හිතනවා නම් තාම ඔයාට මේක කරගන්න බැහැ කියලා, කල් මදි කියලා, ඔයා මෙන්න මේ වීඩියෝ එකට ගිහිල්ලා බලන්න. මෙන්න මේ වීඩියෝස් දෙකට ගිහිල්ලා බලන්න. මේ වීඩියෝස් දෙකේ මම දාලා තියෙන්නේ මගේ 21 රිසල්ට් සහ ඊට පස්සේ 22 ප්‍රෝග්‍රෑම් එක ගැන. ඒකේ තියෙන කමෙන්ට්ස් බලන්න. මම කියන දේවල් ඕගොල්ලන්ට එච්චර වැඩක් නැහැ. ඒක 22 අයට කියපු ඒවානේ. ඒකත් ඕනනම් අහන්න. නමුත් මේ කමෙන්ට්ස් ටික බලන්න. මේ කමෙන්ට්ස් දාලා තියෙන්නේ ඔය මම කියපු අන්තිම මාස ගණ මාස කීපේ ජොයින් වෙලා හොඳ රිසල්ට්ස් දාපු අයියලා අක්කලා. බලන්න මේ කමෙන්ට් එක. ෆස්ට් ෂයි එකේ කිමිස්ට්‍රි කරලා ෆේල් වෙලා සෙකන්ඩ් ෂයි එකේ අන්තිම මාස 5 තමයි මේ ප්‍රෝග්‍රෑම් එක කරලා එයාට B එකක් දාගත්තා. ඉතින් මෙයාට අන්තිම මාස 5 මේ ප්‍රෝග්‍රෑම් එකෙන් කරලා B එකක් දාගත්තා නම් හරි හිතන්නකෝ ඔයා ඔයාට තව කොච්චර කල් තියෙනවද කියලා සහ ඔයාට මේක අනිවාර්යෙන් බැරි වෙනවද? අනිවාර්යෙන් මේක කරගන්න පුළුවන්. පැහැදිලි? මේ තියෙන ඔක්කොම කමෙන්ට්ස් ටික කියවන්න. මේ තියෙන දිස්ත්‍රික්කේ 4 වෙනියා එයා දාපු කමෙන්ට් එක කියවලා බලන්න. ඒගොල්ලෝ කොහොමද වැඩ කරේ කියලා මේ කමෙන්ට්ස් කියවලා බලන්න. හරි. අන්තිම මාස වල ආවිල්ලා ගොඩ දාගත්තු, ඒ කියන්නේ ක්ලාස් වලට ගිහිල්ලා අන්තිමට නේ තේරෙන්නේ මේ ක්ලාස් වලට ගියාට මට තාම ප්‍රෙපර් එකක් කරගන්න බෑ කියලා. හරි. ඉතින් මේ කමෙන්ට්ස් ටික කියවලා බැලුවයින් පස්සේ වට තේරෙයි පන්තියේ මොනවද ඇත්තටම කෙරලා තියෙන්නේ කලින් මේ ප්‍රෝග්‍රෑම් එකේ කියලා. හරි. කීයටවත් ඔයාගේ මේ A එකකට යන හිනේ අතාරින්න එපා. දෙන්න පුළුවන් උපරිම සහයෝගය අපි දෙනවා. A එකකට යන්න, ඒකකට යන්න පුළුවන්. ඔයා කොයි වෙලාවකවත් ප්‍රමාද නැහැ. අන්තිම මාස 3නේ 3ක් තියෙද්දි ඔයා මේ වීඩියෝ එක දැක්කනම් ඒත් ගැටලුවක් නැහැ. ඔයා තාමත් ප්‍රමාද නැහැ. මේකට යන්න පුළුවන්, පුළුවන්ම තමයි. පැහැදිලිද? මොටිවේෂන් එක ගන්න ඕන නම් ඔන්න ඔය තියෙන කමෙන්ට්ස් එක කියවන්න. ඒකේ ඒගොල්ලෝ කියලා තිනවා අන්තිම මාසවල කොහොමද ඒගොල්ලෝ ගොඩ ගියේ කියලා. හරි. හරි. එහෙනම් මේ ප්‍රෝග්‍රෑම් එකට එන්න කැමති කට්ටිය ඉක්මනටම WhatsApp message එකක් දාන්න. සීමිත පිරිසක් තමයි අපි බඳවගන්නේ. හැකි ඉක්මනින් ඕගොල්ලන්ගේ WhatsApp message දාලා එතකොට ඔෆිස් එකෙන් ඔයාලට reply කරයි කොහොමද ඒක join වෙන්නේ කියලා. පන්ති වැඩ ටික කරගෙන යන්න.
එනම් පන්තියේදී හම්බෙමු හැමෝම ආයුබෝවන්.